වනන්තරයත් තනබිමත් පිහදාගෙන යන මීදුම් බලාවන් හෝටන් තැන්නේ හැමදාමත් හැටි. ඒ අරුමය අත්විඳින්න හෝටන් තැන්නට එන්නම ඕන. අන්තට්ටුව පිරිමි ගෝනට ලස්සන ආඩම්බර පෙනුමක් එකතු කරනවා. අං එනකොට මුලින්ම එන්නේ බෙදීම් නැති තනි අඟක්. ටික දවසක් යනකොට තනි අඟ දෙකට බෙදිලා ලියලනවා. මාස කීපයකින් ලියලපු අන්තට්ටුව ආයෙත් දෙකට බෙදෙනවා. අං වෙල්වට් වැස්මකින් වැහිලා තියෙන්නේ. අන්තට්ටුව වැඩෙන්න අවශ්‍ය පෝෂණය දෙන්නේ වෙල්වට් ආවරණය. වෙල්වට් එක ගැලවිලා ගියාට පස්සේ තියෙන්නේ දැඩි ශක්තිමත් අන්තට්ටුවක්. අන්තට්ටුව දෙපාරකට බෙදුනම එක අඟක උල් තුනක් තියෙනවා. අභිචනන කාලෙදී රැලි ප්‍රතිවාදීන් ජය ගන්න ගෝනට අන්තට්ටුව ඕනමයි. අන්තට්ටුව හැම අවුරුද්දෙම වගේ වැටිලා ආයෙත් එනවා. ගෝන සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර ජීවත් වෙනවා. ගෝනු තමන්ට ඕන කරන නයිට්‍රජන් විවිධාකාරයෙන් අරගන්නවා. මේ එක විදියක්. ගෝනු දළු කොළ කඩාගෙන කන සත්තු. හෝටින් තැන්නේ තත්ත්වය වෙනස්. මෙහි ඉන්න අය උලා කනවා. වෙලාවකට ඉහලින් තියෙන කොළාද කඩාගෙන කනවා. හෝටන් තැන්නේ ගෝන්නු හැම වෙලාවකම ඉන්නේ බයෙන්. කොටියා වනාන්තරයේ කොතනකින් මතුවුණත් ඒක ජීවිතෙන් වන්ති කෙවන්න වෙන අතපසුවීමක් නිසා. මොනතේ කළත් ගෝන්නු තමන්ගේ ජීවිත අවදානම ගැන
කල්පනාවෙන් ඉන්නේ. කොටියා ගැන ඉව වැටුණ ගමන් අඩිය පොළවේ ගහලා ඒ බව අනිත් අයට කියනවා. අවතානම දැනුණු අය වලිකය උඩට උස්සගෙන කල්පනාවෙන් ඉන්නවා. කොටියාවත් තමන්ගේ ජීවිතේ තමන්ම බේරගන්න ඕන නිසා. කොටියා අපේ රටේ ඉන්න බලල් කුලයේ ලොකුම සතා. කොටි 25ක් 30ක් විතර හොටන් තැන් ඉන්නවා. දකින්න ලැබෙන්නේ කලාතුරකින් වාසනාවට. හොටන් තැන්නේ කොටි වැඩියෙන්ම දඩයම් කරන්නේ ගෝන්. හෝටන් තැන්නේ නොහිටපු සත්තුත් දැන් දැන් දකින්න ඉන්නවා. වියලි කලාපෙට සීමා වෙලා හිටපු මොනරා දැන් හෝටන් තැන්නේ ඉඳ හිට ඉන්නවා. පර්යටනය කරන නිල් සිටි කිච්චා බිම ගැවසෙන කුරුල්ලෙක්. විල්ලුද යටි කුරිත්තා රට පුරාම ඉන්න දේශීය කුරුල්ලෙක්. හවු වැඩිපුර ඉන්නේ වනාන්තරය අයිනි තනපිටියේ. මොකද කොටියගෙන් බේරිලා කැලේට පැනගන්න ලේසි නිසා. අං ආවත් එක්ක ගෝනු නිතරම ඇනගන්නවා. ගෝනුන්ට අං ආව වගේ කියන්න මිනිසා වෙන්න ඇති. ගෝනුන්ට අං එන්නේ අභිජනනයට ශාරීරිකව සුදුසු කාලෙ වෙනකොට. තරුණ වයසට එනවත් එක්ක ගෝනු අභිජනන ක්‍රියාවලියට යොමු වෙනවා. දෙසැම්බර් ඉඳන් මැයි අතර කාලෙ ගෝනුන්ගේ අභිජනන කාලෙ. තනපිටියේ කාපට් එකක් වගේ පැතිරිලා තියෙන්නේ විද්‍යාත්මකව පෙනිසිටම් කියන ගණයේ කාපට් ග්‍රාස් කියන තෘණ විශේෂය. මේවා හෝටන් තැන්නට ආවේ 1960 දශකයේ හෝටන් තැන්නේ අලවගා කිරීමත් එක්ක. කාපට් ග්‍රාස් එක ගෝනුන්ගේ ප්‍රියතම කෑමක්. හෝටන් තැන්නේ ගෝනු උලා කන්න පටන් ගන්නේ වැඩිපුරම හවසට. හවස පටන් අරන් පහුවදා උදේ 8-9 විතර වෙනකම් උලා කනවා. මහරෑ කියලා වෙනසක් නෑ. උදේ ඉඳන් හවස වෙනකම් හුඟ දෙනෙක් කරන්නේ වනාන්තරයේ ඇතුලේ ලැගුම් බිම්බල ඉඳන් වමාරා කන එක. ගෝනුන් ගැන විවිධ පර්යේෂණ කරනවා. හෝටන් තැන්නේ පරිසර පද්ධතියේ පැවැත්මට ගෝන ගහණය ගැන තොරතුරු වැදගත් වෙනවා. ගෝනු ගනින්න හොඳම වෙලාව රාත්‍රිය. මොකද රෑට හැම ගෝනෙක්ම වගේ කෑම කන්න එන නිසා. නිශාචර සත්තු රෑට කෑම හොයනවා.
බොර වන බකමෝනා වැඩිය දකින්න නැති දේශ්‍ය කුරුල්ලෙක්. සපත්තු අවුලු හෝටන් තැන්නේ ඉන්නවා. හෙල් වැහිලිහිනියා කඳුකරයට සීමා වෙලා ඉන්න දේශීය කුරුල්ලෙක්. කොටියා රෑතවල් දෙකේම දඩේමේ යන සතෙක්. කොටියගේ දඩයමෙන් වෙනසත්තුන්ටත් වාසි වෙනවා. බාහිරින් නැවිත් හෝටන් තැන්නේ පැලඋන ශාක බොහොමයක් තියෙනවා. මේ ධාවක පැලෑටිය ඒ වගේ එකක්. විද්‍යාත්මකව පර්සි කේරියා කැපිටාටා නමින් හඳුන්වන විශේෂයට අයිතිවන්නේ. හෝටන් තැන්න කොතනකවත් දකින්න බැරි දුර්ලභ ශාක සතුන් දකින්න පුළුවන් පාරාදීසයක්. අලිකන් හෝටන් තැන්නට ආවේනික ශක විශේෂයක්. පොල්කටු නමිනුත් හඳුන්වනවා. විද්‍යාත්මක නම ඇක්ටිනෝ ඩෙෆ්නි ස්පීසියෝසා. හෝටන් තැන්නට හැම අවුරුද්දකම ලක්ෂ දෙකකට වැඩි පිරිසක් එනවා යනවා. හෝටන් තැන්න පරිසරයේ වටිනාකම අවබෝධ කරගන්න විඳින්නේ සුළු පිරිසක් විතර. වැඩි දෙනා විනෝදයට හෝටන් තැන්න හරහා හිස් ගමනක් යනවා. කොටියා නිතර නියපොතු ගහන ගහ තොටුපොළ කන්දට යන පාරේ තියෙනවා. ගහ දිහා බලලා කොටියාගේ නියපොතු ගැන වගේම තරම ගැන අදහසක් ගන්න පුළුවන්. කොටියාගේ වසුරු කොටියා ගැන ඉගෙන ගන්න උපකාර වෙනවා. වසුරු දිරාපත් වෙනකොට ගෝනුන්ගේ ලෝම වසුරු වලින් මතු වෙනවා. හෝටන් තැන්නේ කොටින්ගේ ප්‍රධානම ආහාරය ගෝන්නු බව හඳුනගෙන තියෙනවා. දඩයමේ ගිය කොටින්ගේ හපන්කම් වනාන්තරයේ තැන තැන වැටිලා තියෙනවා. ආඩම්බරෙන් අන්තට්ටුව ඔසවගෙන ගිය ගෝනිකුගේ අවසානය ඒ සොබාදහමේ හැටි. වල් රෝස විශේෂ තුනක් අපේ රටේ තියෙනවා. මේ දේශීය වල් රෝස විශේෂයේ විද්‍යාත්මක නම රූබස් ඉන්ඩිකස්. රෝස පාට මල් හැදෙන මේ විශේෂයේ විද්‍යාත්මක නම රූබස් ලියුකොකාපස්. සුදු පාට මල් පිපෙන කහ පාට ගෙඩි හැදෙන මේ ශාක විශේෂයේ විද්‍යාත්මක නම
රූබස් එලිප්ටිකස්. සිසිජියම් ස්කෙලරොෆිලම් විද්‍යාත්මක නමින් හඳුන්වන දමශාකය අපේ රටේ කඳුකරයට ආවේනිකයි. මේ පේර විශේෂයට සීත පේර කියනවා. කඳුකරයේ හැදෙන දේශීය ශාක විශේෂයක වනදර්ශකයක්. විද්‍යාත්මක නම රොඩෝමර්ටුස් ටොමෙන්ටෝසා. විද්‍යාත්මකව ෆැසිෆ්ලෝරා මොලිසිමා නමින් හඳුන්වන මේ වැල්තොටම් විශේෂය හෝටන් තැන්නට බාහිරින් ආව වනදර්ශකයා. අඬනහිරිය දේශීය ශාකයක් අවුරුද්ද පුරා මල් පිපෙනවා. විද්‍යාත්මක නම ක්‍රොටලාරියා වොල්කරි. උස්බෙකියා ලන්ටානා විද්‍යාත්මක නමින් හඳුන්වන බෝවිටියා විශේෂය හෝටන් තැන්නට ආවේනිකයි. හීන්වැල් බෝවිටියා කඳුකරේ හැදෙන දේශීය පැලෑටියක්. තනබිමේ හැදෙන මේ කුඩා පැලෑටිය උස්බෙකියා පාවිෆොලියා නමින් විද්‍යාත්මකව හඳුන්වනවා. මේ බෝවිටියාවලට බොහෝ සෙයින් සමාන මෙලාස් ටොමටසියේ කුලයේ හොටන් තැන්නට බාහිරින් ආව ශාකයක්. ඇසාලියා ජපොනිකා විශේෂයට අයත් මේ පඳුරු ශාකය බාහිරින් නැවිත් හෝටන් තැන්නේ පැතිරිලා තියෙනවා. කෝපි කුලයටම අයිති මේ ශාකය හෙඩියෝටිස් ලෙසටියානා නමින් විද්‍යාත්මකව හඳුන්වනවා. පුෂ්ප මංචරියක් තියෙන ශාකය හැදෙන්නේ ද්විතීයක වනාන්තරවල. දරකෝටුව කෘමියෙක් අපෘෂ්ඨවංශීන් විලෝපිකයන්ගෙන් සැඟවී ඉන්න විවිධ අනුවර්තනයන් දක්වනවා. මීට අවුරුදු 15කට විතර කලින් කපුටු හෝටන් තැන්නට ආවේ හෝටන් තැන්නේ කුණු එකතු වන නිසා. හෝටන් තැන්නටම ආවේනික කටුස්සු ගෙම්බෝ කපුටට ගොදුරු වෙනවා. ගහකොළ දළු දාන කාලෙට වනාන්තර වියනේ පාට වෙනස් වෙනවා. කීන වර්ගයේ ගස්වල දළු රතු පාටයි. උසට වැඩෙන කීන වලාකුල් වනාන්තරයේ වැඩියෙන්ම තියෙන ගස් අතරින් එකක්. ගල්වෙරළු එලියෝකාපස් ගණයේ ශාකයක්. වෙරළුකුලේ මේ ශාක විශේෂය අපේ රටට ආවේනිකයි. හෝටන් තැන්නේ තියෙන පර්ණාංග ශාකවලින් ආකර්ෂණීයම ශාකය ගිනිහොට. ගිනිහොට සයාතයා ගණයට අයිති ශාකයක්. මේ ගණයේ පර්ණාංග විශේෂ තුනක් හෝටන් තැන්නේ තියෙනවා. ජුරාසික් යුගයෙන් පැවත එන නොදියුණු ජීව පොසිල් ශාක හැටියට හඳුන්වන ගිනිහොට ලෝකයේ විශාලතම පර්ණාංග විශේෂයක්. ඈත අතීතයක පැවැත්ම පෙන්වන ශාක විශේෂයක් පුරාවිද්‍යා සාධකත් හෝටන් තැන්නේ තියෙනවා. හෝටන් තැන්න ප්‍රාථමික වලාකුළු වනාන්තරවල වටිනාකමත් අතීතයේ පටන් පැවතෙන ශිෂ්ටාචාරයක වටිනාකමත්
සඟවාගත් බිමක්.